මේ වෙනකොට අපි අවශ්‍ය උපනයන ප්‍රතිපත්තියත් ආර්ථික ප්‍රතිපත්තියත් මේ වෙනකොට අවසන් කරමින් පවතිනවා. තව මාසයක් විතර යනකොට අපිට මේ සියල්ල ඉදිරි අනාගතයේ වෙනුවෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් රටේ ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක්. ඉතින් මේකේ ප්‍රතිඵලය තමයි මේ මාස අවුරුදු එකමාර තුල අපි මේ කාර්යභාරය කරලා ඒකේ ප්‍රතිඵලය තමයි අගමැතිතුමා සහ ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණේ අපනයන ආර්ථිකයක් කරා අපි රට අරන් යන්න. ඉතින් මෙහිදී අත්‍යවශ්‍ය කාර්යය තමයි අපි පසුගිය අවුරුදු 20 බැලුවොත් මේ රටේ අපි කිසිම දෙයක් අලුතෙන් නිෂ්පාදනය කරේ නැහැ. අපි ඇඟලුම් කර්මාන්තය ඔබතුමාට මතක ඇති අපි 70 80 දශකයේ අපි ඇඟලුම් කර්මාන්තයට පිවිසුණා. සාමාන්‍ය රටක් ඇඟලුම් කර්මාන්තය අතින් දියුණු වෙනකොට ඊළඟට පිවිසෙන්නේ විදුලි උපකරණ සහ විද්‍යුත් උපකරණ නිර්මාණය කරන්න. හැබැයි ලංකාවට අපිට මේ අවස්ථාව ගිලි වුණා. විශේෂයෙන්ම අපේ 94 න් පස්සේ අපි මේ රටේ නිෂ්පාදනය ආර්ථිකය කරා ගියේ නැහැ. මේ ආර්ථිකය රඳා පැවතුනේ අපේ සේවා ආර්ථිකයත් ඒ වගේම සංචාරක ව්‍යාපාරයත් ඒ වගේම අපේ construction ඉදිකිරීම අංශයත් මේ අංශ ටික තමයි අපේ ආර්ථිකය ඇදගෙන ගියේ. හැබැයි ආර්ථිකයට අලුතෙන් අපිට අපේ අපනයන දරජාතික නිෂ්පාදනයට සාපේක්ෂව පල්ලෙහාට වටන විශාල ප්‍රමාණයෙන් 100ට 100කට වගේ ප්‍රමාණයක් අපිට පල්ලෙහාට වටන අපේ අපනයන. අපනයන අඩු වුණා නෙමෙයි දරජාතික නිෂ්පාදනයත් එක්ක සාපේක්ෂව බලනකොට අපනයන 134 තිබ්බේක 2005 දී 114 දක්වා පල්ලෙහාට වටුණා. මේ රට දියුණු කරන්න අනිවාර්යයෙන්ම අපි අපනයන වැඩි කරන්න අපනයන වැඩි වෙන්න නම් අලුතින් නිෂ්පාදන ඇති වෙන්න. තේපොල් රබර් ඇඟලුම් කර්මාන්තය පමණක් දියුණු කරලා අපිට අපනයන සංවර්ධනය කරගන්න හැකියාවක් නැහැ. එහිදී අපි අපේ සංකල්පය වුණේ වෙළඳ කලාප අපනෑල වෙළඳ කලාප රටේ පිහිටුවන්න. ඉතින් මේක අපි දිගින් දිගටම ප්‍රකාශ කරා. හම්බන්තොට, මොනරාගල, ගාල්ල, මාතර, කලුතර, නුවර, කුරුණෑගල සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල අපි මේ ආකාරයෙන් ඇති කරනවා. ඉතින් අපෙන් ඇහුව ගොඩක් දුරට අපෙන් රටේ ජනතාව ඇහුව ප්‍රශ්නයක් තමයි කවද්ද මේවා සිදු වෙන්නේ. ඉතින් අපි සන්තෝෂයි මේක අපි වෙළඳ කලාප ඇති කරන එක පහසුවෙන් දවසින් දෙකේ ඇති කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේවට අදාළ ඉඩම් අපිට නිරාකරණය කරගන්න සිදු වෙනවා. ඊට අවශ්‍ය යටිතල පහසුකම් අපිට දිනු කරන්න සිදු වෙනවා. මේවට අපිට විශාල කාලයක් අවුරුදු 4ක 15ක 5ක වගේ කාලයක් ගත වෙනවා. සියලු දෙනාගේම සහයෝගයෙන් අපිට හැකියාව ලැබුණා මේ අවස්ථාවේ ඉතා කෙටි කාලයක් තුළ මේ අවබෝධතා කිවිසුම අත්සන් කරන්න. සාමාන්‍ය විදිහට අපි මේක රටේ සාමාන්‍ය වැඩ වෙන විදිහට අපි තිබ්බනම් මේකට තව අවුරුද්දක් කමාරක් කරනවා මේ අවබෝධතා කිවිසුම අත්සන් කරන්න. බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 5ක් විතර යන වැඩක් අවුරුද්දෙන් ඉවර කරන්න.